දැන් මේ අහන සෑම මොහොතකම සමාට සැප ඉහළම ධානයේ ඉන්නේ නැත්තේ ඇයි කියලා. ධානය කර ඉඳීමක් තියෙනවා ධානයට ඉන්නකොට. ධානයට අවශ්‍ය කියන සිතිවිල්ලේ ඉන්න ඕනේ. ධානයට ඒතොර ඒකට අවශ්‍ය රූපාවචර හිත පහළ වෙන්න ඕනේ. එතන නමුත් අපි ධානයක් අපි ධානයෙන් යන්නේ තියනවා නම් ඒක ධාන චිත්තයට අනුකූල හරියක් විතරයි කරන්න පුළුවන්. සතර ඉරියව් පවත්වන්න පුළුවන්. හැබැයි ඒ උනාට වෙනේම හිතන්න බෑ. ධානයේදී යම්කි එක නිවන අරමුණු කරා නම් නිවන. එහෙම නැත්නම් යම්කිසි ආකාරයක පටවියාදී කසින මණ්ඩලයක් කසිනයක් අරමුණු කරා නම් ඒ කසින අරමුණ. ඒකයි මේ ධානයට අවශ්‍ය වෙන්නේ. ඉන් ධානයෙන් ඒදිය කරන්න බෑ. හැබැයි හැකියාව තියෙනවා. ඉහාත්ම සුඛ විහරණයට අවශ්‍ය කරන්න ආවුදී කනබොන ස්ථාන නානවා නම් කෑම බීම ගන්නවා නම් මල මුත්‍ර පහ කරනවා නම් මේ ආදී කරන කටයුතු කරලා නිදහස් වෙලාවකයි ඉතිය කරගන්න. අනික කාරණේ උන්වහන්සේට එහෙම අවශ්‍යතාවයක් නැහැ ඉන්න. එහෙම බලාපොරොත්තුවකුත් නැහැ. ඒක විඳිය යුතුයි කියලා. ඒ සාමාන්‍ය හැටින අදහසක්. තථාගත බුදුරජාන් වහන්සේට හෝ භික්ෂුන් වහන්සේලාට මම මේ තත්ත්වෙම ඉඳිය යුතුයි කියන එහෙම හැඟීමක් නැහැ. අවස්ථාවේ හැටියට ඒවා කරන්න. දානි ගන්න අවස්ථාවක් වුණා දානි ගන්නවා මිසක් වෙන එකක් කරන්නේ නැහැ ඉතින්. මූණතපය හොදගන්න මූණතපය හොදුනා මිසක් ඒ විලාදේ ඒක කරගන්නවා. නානවා නම් ඒ විලාදේ නා ගන්නවා. ඉතින් ඒ ආදී වශයෙන් මල මුත්‍ර පහ කරනවා ඒ විලාදේ ඒක කරනවා. මං අහවල් තැන ඉඳිය යුතුයි කියන එහෙම එකක් නැහැ රහතන් වහන්සේලාට එහෙම චන්දරාගයක් නැහැ. හැබැයි ඉතින් ඔක්කොම කටේදී ඉවර කළාට පස්සේ තමන්ට අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාවේ සමවස්තුවෙන් ඉන්න පුළුවන්. ඒකට වෙලාවක් කලාවක් කියන්නේ දැන් ලැබිච්ච අවස්ථාවේ හැටියට ඉන්නවා. ඒකයි හේතුව.